ජීවත්ව ගැන කතා කරනකොට අපි දකිනවා අපිට පෙනෙනවා බොහෝ විට නාගරිකව බොහෝ තමන්ගේ ගෙවතු සංවර්ධනය කර ගැනීමට අපේ ගෙවතු හිමියන් උත්සාහයක් උනන්දුවක් දක්වනවා. නමුත් අපි දන්නවා බොහෝ විට නාගරිකව පවතින ගෙවතු වල ඉඩකඩ සීමිතයි. මේ වගේ අවස්ථාවක මේ සීමිත ඉඩකඩක් කොහොමද අපි උපරිම ප්‍රයෝජනයක් සඳහා යොදාගන්නේ? ඔව්. අපිට ගෙවත්ත කියලා කිව්වහම දැන් අපිට බොහෝ විට ගෙවත්තක් නැහැ. සඳළු තලයේ විතරයි තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකත් අපිට ඉඩකඩ අඩු අවස්ථාවකත් අපිට යොදා ගන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි අපිට බඳුන් වල වගා කරන්න පුළුවන්. ඒ වගා කරලා අපිට ඕන තැනක අවශ්‍ය තැනක තියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් බඳුන් විදිහට අපිට පුළුවන් ටයර් ටියුබ් යොදා ගන්න පුළුවන්, ප්ලාස්ටික් බඳුන් යොදා ගන්න පුළුවන්, මල් පෝච්චි යොදා ගන්න පුළුවන්, ඊට අමතරව පොලිතීන් බෑග් යොදා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වල වගා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් හයිඩ්‍රොපොනික්ස්, ඒ කියන්නේ ජල රෝපිත වගාවක්, නිර්පාංශු වගාවක් යොදා ගන්නත් පුළුවන්. ඇත්තම සන්දේ මහත්ම දැන් අපි කිව්ව ඉඩකඩ අඩු ගෙවත්තකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ජල රෝපිත වගා ක්‍රමය. මේ තාක්ෂණය ඇත්තට මොකද මේ ජල රෝපිත වගා ක්‍රමයක් කිව්වහම මේක මොන විදිහේ ක්‍රමයක්ද මේ කියන අදහස එන්නේ? ජල රෝපිත වගාවක් කියලා කියන්නේ අපි ජලීය ද්‍රාවණයක ජලයේ පෝෂණ ද්‍රව්‍ය, ඒ කියන්නේ ඇල්බර්ට් මිශ්‍රණයේ තියෙන ඒ පෝෂක දිය කරනවා. දිය කරලා ඒකට මුල් මේ යන විදිහට අපි අර මේ රිජු ෆෝම් පෙට්ටියේ පොඩි පොට්ස් වල, එක කපලා හදන පොට්ස් වල තමයි අර මේ බෝග හිටවන්නේ. මුකුණු වැන්න, ගොටුකොළ, මිංචි, ඒට අමතරව සලාද, මිරිස් පැලයක් වුණත් අපිට වගා කරගන්න පුළුවන්. ඒ ඇල්බර්ට් මිශ්‍රණය අපි සති 3-4 වගේ වෙනකොට මාරු කරගන්න ඕන. නැවත ඒක යොදා ගන්න ඕන. මොකද ඒකට මේ අර දැන් බෝගවලට අවශ්‍ය පෝෂක මදි වෙනවා. සති 3-4 වගේ යනකොට. ඒ නිසා ඒක මාරු කරගන්න ඕන. අපි හැම වෙලේම රිජු ෆෝම් පෙට්ටිය ඇතුළට කළු පාට පොලිතීන් එකක් යොදා ගන්නවා. ඒකට හේතුව තමයි යටට මුල් යනකොට මුල් වලට අඳුරු පරිසරයක් ඕනේ.